මේ බීෂුවටු කියන සෙන්ටෙන්ස් පැටර්න් එක අපි පාවිච්චි කරනවා මතක ඇතුව යම්කිසි දෙයක් කරන්න කියන අර්ථයෙන්. ඒ කියන්නේ අපි යම්කිසි කෙනෙකුට යම්කිසි දෙයක් සම්බන්ධයෙන් මේ දේ මතක් කරලා කරන්න කියලා. අපි ගොඩක් කලාවට අවස්ථාවන් වලදී මේක පාවිච්චි කරනවා. ඒ කියන්නේ මතක් කරලා දොර වහන්න, මතක් කරලා මේ පණිවිඩය අම්මට කියන්න, මතක් කරලා ඔයාගේ බෙහෙත් ටික බොන්න, මේ වගේ දේවල් අපි නිතරම පාවිච්චි කරනෝනේ. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම මින් පස්සේ මේ වගේ දේවල් කියද්දී මේ be sure to කියන එක යොදාගෙන ඉංග්‍රීසියෙන් පොඩි පොඩි වාක්‍ය කියන්න. මේකෙදි ඔයාලා මුලින්ම මේ be sure to කියන එක යොදලා ඊට පස්සේ verb එක දානවා. verb එක අපි තියන්න ඕනේ බේස් ෆෝම් එකෙමයි. කියන්නේ වර්බ් එකට කිසිම වෙනසක් කරන්නේ නැහැ. මතක ඇතුව උත්සවයට එන්න. Be sure to එන්න. Come to the party. Be sure to come to the party. මතක ඇතුව උත්සවයට එන්න. මතක ඇතුව මගේ පොත ගේන්න. Be sure to bring my book. Be sure to bring my book. මතක ඇතුව මගේ පොත ගේන්න. මතක ඇතුව මේක ඔයාගේ අම්මට දෙන්න. Be sure to give this your mother. Be sure to give this your mother. මතක ඇතුව මේක ඔයාගේ අම්මට දෙන්න. මතක ඇතුව ඔයාගේ ගෙදර වැඩ කරන්න. Be sure to do your homework. Be sure to do your homework. මතක ඇතුව ඔයාගේ ගෙදර වැඩ කරන්න. අපි කොහේ හරි ගමනක් යන්න ඉන්නෝ කියලා හිතමු. ඒ වෙලාවට අම්මලා අපිට කියනෝ මතක ඇතුව පාන්දරින්ම නැගිටින්න, නැත්නම් අපිට පරක්කු වෙයි. අපි එළාම් එකක් තියාගෙන නිදා ගන්න අවස්ථාවන් ඕනි තරම් තියෙනෝනේ. මෙන්න මේ වගේ අවස්ථාවන් වලදී අපිට පුළුවන් මේ be sure to කියන එක යොදාගෙන ඒක ඉංග්‍රීසියෙන් කියන්න. ඒ වගේම ඔයාලා මතක තියාගන්න මේ වගේ පොඩි පොඩි සෙන්ටෙන්ස් පැටර්න් ඔයාලා නිතරම පාවිච්චි කරන තරමට තමයි ඔයාලගේ ඔළුවට මේක යන්නේ. ඒක නිසා කවදාවත් මේව බලලා පාඩුවේ පැත්තකට දාන්න එපා. ඔයාලා එදිනෙදා ජීවිතයේදී අනිවාර්යයෙන්ම මේවා පාවිච්චි කරන්න පුරුදු වෙන්න. මතක ඇතුව උදෙන්ම නැගිටින්න. Be sure to get up early in the morning. Be sure to get up early in the morning. මතක ඇතුව මට call කරන්න. Be sure to call me. Be sure to call me. මතක ඇතුව මට call කරන්න. මතක ඇතුව ඔයාගේ අත් සෝද ගන්න. Be sure to wash your hands. Be sure to wash your hands. මතක ඇතුව ඔයාගේ අත් සෝද ගන්න. මතක ඇතුව ගෙදරදී පාඩම් කරන්න. Be sure to study at home. Be sure to study at home. මතක ඇතුව ගෙදරදී පාඩම් කරන්න.